आयबोवन कुते आयबोवन से आयबोवन से आयबोवन से साक्षा कराने में वायर कैबली साहा बैटरी नेद वलीं बाल्ब दैनवी काट द दैन तीनों वाला मटे पेन्नान पुलवां काट द दाल वाला इकत्रा में आप खारे करले बैलुआ दो वाला करले बैलुआ दे ठीक है ओ सर ओ काट पेन्नान पुलवां मान खाउदी ने पेन्नान पुलवां के ने अक्रमा अपी इगन गात्ता ने सर मटा पुलवां हारे खाउद हावीशद हाँ गाय को पेन ना होता है पिता बालू माफी आ पहले दिन है तो आप उन्हें ऐड कर पेन ना आ हरे एक अक्रम है आपने ना वाला आता नहीं सा वही लगी है ना वाला कैमरे का दिए ने उधर ओरा इन्हें पहल होंडे एक तरह पहल दिन है हारी होंडे होंडे अपने बैठ के कहले नाम पे ना और ताकार द पे नन पुलवा सामान कर रखूँ का पेन ना नहीं है करें नेट दे तो कोटे आ गैला में विशेष ही मकान लोग नहीं थे हाँ मामा पेन्ना ना को मे फोटो एक आप देंगे के ओ मैंने मेकर ने ढूंढने वाले थे ने मैंने मेकर महात्रा ने पूछे आप ही आंटी मट में अंदर लती है ने मेटी का नहीं दें दे ओ सर ओ दें दे मामा क्यों है मैंने मे ओके चल का बना ना देंगे गाइडु पे ओ गाइडु देंगे आप इट पेन्नु है मैं के पढ़ावे नहीं कर मैं तमाय पे नहीं ओ मैंने मैं पढ़ावे नहीं कर पेन नू आप इट राइट टेक हम लाई कवायर क्या बेल लाई आप इट उमना वे नहीं इधर पास से ओ मैं भी दिया ओ मैं आवश्यक है दिया तो आप इट वायर क्या बेल किया कौन देखा कौन नहीं देखा ओ तेंदी आप इट वायर क्या बेल देखा कौन देखा බල්බේට සම්බන්ධ කරනකොට නේද ඒ નિયમિત තැනට සම්බන්ධ කරන්න ඕන එකක් මේ අඟට අනිත් එක මේ මැදට නේද පුතේ right ඒක තමයි අපිට පුරුදු වෙන්න ඕන හැමෝම මේ වැඩේ කරානම් මට ප්‍රශ්නයක් නැහැ කරේ නැත්නම් ඒතර ගැටලුවක් හොඳේ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන හොඳයි එහෙනම් මම මේ පාඩමෙන් අපි කතා කරමු ඊළඟට අද චුම්බක ගැන චුම්බක චුම්බක කාටද කියන්න පුළුවන් මේ චුම්බක කියන්නේ මොනවද කාන්දම් කැබලි වර්ග සර්
ගම් වලට කඩයක් ලෙන දෙයකට කඩවද්ද ඔව් චුම්බක මාර්ග කාන්දම් කැබලි වලට නේද චුම්බක වල නැත්තම් කාන්දම් කැබලි වල ලක්ෂණ අපි අඳුනගන්න චුම්බකයක් පුතේ මේ ලෝහ වර්ග ඇදලා ගන්නවා නේද නැත්නම් අපි කියන ආකර්ෂණය කරනවා කිය චුම්බක කාන්දම් වලට ලෝහ වර්ග ආකර්ෂණය වෙනවා ඇද ගන්නවා නේ ලෝහ නොවන දේවල් ඇද ගන්නෙ නැහැ ලෝහ නොවන දේවල් ඇද ගන්නෙ නැහැ නැත්නම් ආකර්ෂණය වෙන්නේ නැහැ නේද හොඳයි මේක ඔයාලා දන්න එක හරි මම පළවෙනි ප්‍රශ්නය අහන්නම් ඔයාලා උත්තර ලියන්න චුම්බක වලට संयक सर पढ़ते पुते लिया गाना और लिया गाना आप प्रास्ते आप चुंबक किया और चुंबक किया ने कांदा චුම්බක වලට ඇද ගන්නා දේවල් මොනවාද? අල්පෙනිති. හොඳයි කීපලා කියමු අපි. යකඩ කැබි. හා. එන්න. හතරක් විතර ලියන්න. කාන්දම් කැබලි තියෙන්නේ කාගාවද? එන්න සර් ගගන්න. රැමෙතුලියන් උත්තර අගටි. ආ මෙන්න ගගන කාන්දම් කැබලක් මෙන්නනවා. හොඳයි රවුම් හැඩේ කාන්දමක් නේද? ඔව් අනිත් අය බලන්න. එන්න මේක රවුම් හැඩේ. ආ මුද්දක් වගේ කාන්දම්. මුදු හැඩේ කාන්දම් මුද්දක් වගේ මැද හිලක් තියෙන මේක පෙන්වන්න ඕ සාපාඩද පෙන්වන්න පුළුවන් දණ්ඩක් හැඩේ කාන්දම් දැක්කද එක පාට එක පැත්තක් නිල් පාට තා ලං කරන්න ගගන එක පැත්තක් ලං කරන්න ගගන හොඳයි ආයෙත් පෙන්වන්න ගගන ඔව් එක පැත්තක් නිල් පාට අනිත් පැත්ත රතු පාටයි අන්න ඒ වගේ කාන්දම් කැබලි තමයි ඔයාල සොයා ගන්න ඕන හරිද දැක්කද හරි නෝ ෆෝටෝ වීඩියෝ ඕනේ ඔව් තා පාට වලට පාඩම කරන්න තා තියනනම් පෙන්වන්න ඒ වගේම තමන්ගා තියනවා නම් පෙන්වන්න. හරි ගයිඩ්ස් පෙන්වනවා.
නම කියලා පෙන්වන්න නැත්නම් මම දන්නේ නැහැ. බබලු මේ මොකද්ද පෙන්වන්න? කොපෙන්නම් බාන් බබලු. දීතා පෙන්වන්න පුළුවන්. ආ ඕෂදීතා පෙන්වන්න පුළුවන්. මම පෙන්වන්නේ මොනවද? ඕෂදද? නැසර් ඕෂදි. ආ ඕෂදි හොඳයි බලමු. ආ මේ තියෙන්නේ මුද්දක් වගේ ව නේද? හොඳයි. හරි. දැන් මෙහෙමයි පුතේ මේ අහගන්නකෝ හැමෝටම කාන්දාම වුමනා වෙනවා. හොඳද? අර මම මේ ගගන පෙන්නු වගේ එක පැත්තක් නිල් පාට අනිත් පැත්ත රතු පාට කාන්දාම්. ඒකේ ගහලක් තියෙනවා සටහන් කරලා තියෙනවා උතුර දකුණ නැත්තම් එන්න අකුර සහ එස් අකුර. පිට දසිර එහෙම සටහන් කළා. හරිද? එතකොට පුතේ මේ ඔය කාන්දා ඔයාලා එකට එක තියලා බලන්න මොකද වෙන්නේ කියලා. එක පැත්තක් සමහර පැති එකට ලං කරනකොට එකට ඇද ගන්නවා. සමහර පැති එකට ලං කරනකොට ඇද ගන්නෑ දුරස් වෙනවා. හරිද? එතකොට ඕනනම් අපිට කාන්දා මොලේ විවිධ ක්‍රීඩා කරන්නත් පුළුවන්. ඉන්න ක්‍රීඩා කරන්නත් පුළුවන්. ඔයාලා මේ ඔන්න එක බලන්නත් පුළුවන් YouTube එකේ මැග්නට්. මැග්නට් කියන්නේ කාන්දම්නේ නේද? හරි. මැග්නට් කියලා අපි සර්ච් කරාට පස්සේ විවිධ ක්‍රීඩා එනවා කාන්දම් වලින් කරන්න සරල ක්‍රීඩා. දැන් ඔයාලේ සිලබස් එකේ තියෙන මේ ක්‍රීඩා අපි 1 2ක් 2ක් 3ක් ඉගෙන ගන්නවා පහ වසරේදී. තුන වසරේදී තිබුණා නේද? දැන් මේකත් ඉගෙන ගන්නවා. ඒ විදිහේ පොඩි පොඩි ලස්සන වැඩ කරන්න පුළුවන් කාන්දම් වල. ඇහෙන්න. ඔව් ඒවත් ඔයාලා පුදු. ඔව්. සර් ඇහෙන්න. ඔකේ යන්න පුතේ. සර්. ඔකේ යන්න. සර් මං ගන්නයි මාවටි. හරි හරි. මාලි මාව. හොඳයි පුතේ හොඳයි. මාලි මාව කියන්නේ කාන්දම් තියෙන එකක් නේද? එතනේ කාන්දම් තියෙන්නේ. හරි අපි ඒක තා චුට්ටකින් බලමු. කාන්දම් වලට ඇද ගන්නා දේවල් නේද? ලෝහ නොවන දේවල් ඇදලා ගන්නෙ නෑ. දැන් ඔයාලා ලියන්නේ නැත්නම් එහෙනම් ලෝහමයි දේවල්. යකඩන කාන්දම් පාටු යකඩ පාටු ඒව තමයි ඇදලා ගන්නෙ නේද? ඊට පස්සේ ආල්පෙනිති නේ තින්ත සැන ඒ වගේ දේවල් අපිට ලියන්න පුළුවන්. ඇදල ගන්න හැබැයි තාම කරලා බලන්නත් ඕන. කඩදාසි ලං කරලා බලන්න ඇද ගන්නවද කියලා. නේද? පුරුකාම්. ඔව් ඇද ගන්නවද කියලා. විවිධ දේවල් ලං කරලා බලන්න ඕන. පැහැදිලිද? හරි. දැන් මේ මම පෙන්වන රූපේ බලන්න සුට්ටා. මම පෙන්වන එක බලන්නකෝ. හොඳයි මෙන්න මේක. ඔක සර් ලියා ගන්න දැම්ම. ආ මම මේක ලියා ගන්නත් දැම්ම නේද? හරි දැන් මේ අහගන්නකෝ. මෙතන පෙන්වන්නේ මේක ඔයාලා ලියාගෙනත් ඇත්තේ. මේ තරෝකෙන්ද? හරි 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 මේ ඇන්දේක තයන් මේ බලන්නේ. මෙතන බලන අර මේ ගගන පෙන්නු වගේ කාන්දම් වර්ග නේද? කාන්දම් කැබැල්ලක් තියෙන එක පැත්තක් නිල් පාට අනිත් පැත්ත රතු පාට. මේ එන්න අකුරෙන් පෙන්වන්නේ පුතේ උතුර කියන එක. එන්න අකුරෙන් කියන්නේ නෝත් නැත්නම් උතුරු උත්තර ධ්‍රැවයේ කියන එක තමයි කියන්නේ. එස් අකුරෙන් කියන්නේ දකුණ කියන එක. එනම්
දකුණ කියන එක තමයි S අකුරෙන් කියන්නේ. දැන් බලන්න මේ SS කියන පැති දෙක එකට ලං කරනවා. ලං කරනවා මොකද වෙන්නේ මේ ඉතල වලින් පෙන්නනවා. එකට ආකර්ෂණය වෙන්නේ නැහැ, ඇදගන්නේ නැහැ. ඒක දුරස් වෙනවා. දුරස් වෙනවට අපි කියනවා විකර්ෂණය. විකර්ෂණය වෙනවා. විකර්ෂණය ඔන්න අමතක තියාගන්න. විකර්ෂණය වෙනවා. එන්නෙන් පැති එකට ඇදගන්නේ නැහැ. ඒකත් විකර්ෂණය වෙනවා. ඒ කියන්නේ සමාන පැති එකට ඇදගන්නේ නැහැ. නේද? විරුද්ධ පැති තමයි එකට ඇදගන්නේ. S අකුරයි N අකුරයි එකට ලං කරොත් ඉක්මනටම ඇදගන්නවා. ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවා. අපි ඒකට කියනවා මොකද්ද? ආකර්ෂණය වෙනවා කියන එක. පැහැදිලිද? ආකර්ෂණය වෙනවා එහෙම නැත්නම් අනිත් පැත්තට අපි කියනවා විකර්ෂණය වෙනවා කියලා. හැබැයි මේක ඔයාලා ඇඳලා ඇස්සේ අපි මේක ඇඳපු නැති අය දැන් ඇඳ ගන්න වෙනවා. හරි, මේ චුම්බක වල අල්පුද කියන්නේ දණ්ඩ චුම්බක කියලා. දණ්ඩක් වගේනේ. ඒ නිසා දණ්ඩ චුම්බක කියලා තමයි අපි මේ චුම්බක වලට කියන්නේ. ඉතින් අපි චුම්බක වර්ග ගැන කලින් අපි කතා කරලා තියෙන්නේ නේද? විවිධ වර්ගයේ චුම්බක. හොඳයි. අපි ඒක ඇඳගන්නමු. දැන් ඇඳපු අය නම් ගැටලුවක් නැහැ. ලියා ගන්නද සර්? ඔව් අඳගනිමු. එන්න පිටරින්ද? ඔව් දැන් මේක ඇඳලා ඇත්තේ ඔයාලා ඇඳපු අය. මෙතන මොකද වෙන්නේ? දෙවනි එක බලන ඔයාලා ඇඳපු එක දෙවනි එක ඇඳපු අය. මෙතන පුතේ වෙන්නේ අපි ඉතලයක් දාලා පෙන්නමු. ආකර්ෂණය වෙන්නේ නැහැ, විකර්ෂණය වෙයි. නේද? එකකට එකක් වෙනස් වෙනවා තමයි ආකර්ෂණය වෙන්නේ. මේකට අපි මෙහෙම කියමු. විරුද්ධ පැති. විරුද්ධ පැති. එකිනෙකට විරුද්ධ පැති එකිනෙකට විකර්ෂණය වේ. ඊළඟට සමාන පැති අඳගන්න. සර් පින්තූර යටින් අර මේක ලියන්න ඕනද? නෑ, පින්තූරේ කලින් එනකොට යටින් ලියා ගන්න. එයාට එතන ලියන්න බෑනේ නේද? ඉඳ තියනවා නම් ලියන්න, නැත්නම් ඉස්සරහින් ලියන්න. Thank you.
සර් අඳගත්ත කට්ටිය අඳ ගන්න ඕනේ නෑ නේ නෑ නෑ එයා ඇඳලානේ ඇත්තේ එයාට ලියන්න විතරයි තියෙන්නේ පළවෙනි කාන්දම වැඩදි එන්නෙන් දෙකක් දාලා ඔව් මේක කාන්දමක් ඒක මම වෙන පාටකින් ලකුණු කරා ඔ මෙතන ස්ටෝන් ඉන්න නේද ඔව් මේක එක කාන්දමක් දැන් සමාන පැති දෙකක් පිටේ තියෙන්නේ නේද එන අපිට ලියන්න පුළුවන් සමාන පැති विरुद्ध पैती ආකර්ෂණය වේ ඒ වැරද්ද ඔයාලා හදා ගන්න සමාන පැති ආකර්ෂණය වෙන්නේ නැහැ විකර්ෂණය වෙනවා විරුද්ධ පැති තමයි ආකර්ෂණය වෙන්නේ ආකර්ෂණය වෙනවයි කියන්නේ ඇද ගන්නවා මේකේ තා විරුද්ධ පැත්තක් තියෙන එකත් ඔයාලා ඇඳලා ඇත්තේ කලින් ඇඳපු අයනේ S පැත්තයි නේද සමාන පැත්ත S ඔව් අර පොඩි චූටි අමුණු කටු තියෙන පුතේ මේ අපි කියන්නේ තොප්පි කටු නෙවෙයි අර දිග අමුණන කටු නේද ටිකක් දිගයි ඒව ඉතා සිහි අමුණු කටු කියලා අපි කියන්නේ අල්පෙනිතිත් නෙවෙයි හොඳද පොඩි කටුවක් වගේ මෙන්න මේ වගේ එකක් ඔන්න ඔය වගේ කටුවක් තියෙනවා කඩදාසි එකට එක අමුණන තමයි ඒක යොදා ගන්න අපි එකට කියනවා ඇඹුරු කටු කියලා නේද කඩදාසිය මත දානවා ඒ ඇඹුරු කටු කඩදාසිය මත විසිරෙන විදියට දාන දාලා දණ්ඩ චුම්බකයක් රවුම් චුම්බකයක් නෙවෙයි අර බුදු චුම්බකයකුත් නෙවෙයි මේ දණ්ඩ චුම්බකයක් කඩදාසිය මත තියෙනවා අර ඇඹුරු කටුත් තියෙනවා දැන් ඒ හරින් තියෙනවා එතකොට දැන් කඩදාසියේ තියෙන ඇඹුරු කඩික ඔක්කොම අර චුම්බකයකට ආකර්ෂණය වෙනවනේ නේද? එකපාරටම ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙන්නේ චුම්බකයේ මොන කොටස් වලටද කියලා බලන්න ඕන. ඒ කියන්නේ කොයි හරියේද වැඩිපුර ඇලිලා තියෙන්නේ. කාටද කියන්න පුළුවන්? සර්මන් එක කරලා තියෙනවා. स्टेपलर काटू गान पुलवा
හැබැයි අර ස්ටේපල් කටු වෙන වෙනම ගලවලා ගන්න ඕන නේද? මොකද්ද? වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ මොන මැද හරියද ඇලෙන්නේ නැත්නම් කෙළවරේද? දෙකලවරේ. ඔව් දෙකලවරේ තමයි වැඩිපුර ආකර්ෂණය වෙන්නේ නේද අපිට නේද? ඒ ක්‍රියාකාරකම අපිට ඇඳලා මේ තියාගන්නවා අපිනේ. මේකට අපි ලියාගනිමු ක්‍රියාකාරකම चुंबकू ආකර්ෂණය වෙන්නේ අපි අමුණු කඩ වෙන පාටක කියන දොස් රතු පාටින් අඳිනවා මම. ඔව් වැඩිපුර කුත්තේ ආකර්ෂණය වෙන්නේ මෙන්න මේ කෙළවරවල් දෙකට. මේ කෙළවරේ මේ කෙළවර. මැද හරිය ඇලෙන්නෙම නැති තරම්. මේක කරලා බලලා මෙන්න මේකට උත්තරයක් දාන්න. හොඳද මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. ඇමුණු කටු වැඩිපුරම प्रदेश बलद मोन प्रदेश वलद वैडिपुरम आकर्षणे वेन करला बालुपायट नां उत्तर दान पुलुआ अनित्तायट नां बै मुकद करला बालान्ने पै Thank you.
හොඳයි ඒක පින්තූරයක් බලමු අපි. මේ තියෙන අර ස්ටේප්ලර් කටු. වලින් කරපු පරීක්ෂණය. එතකොට වැඩිපුරම ඇලිලා තියෙන්නේ ඔයාලට පේනවා මොන ප්‍රදේශයකටද? දෙකල වරවලට නේද? N සහ කියන අග්‍ර දෙක N සහ S කියන අග්‍ර දෙකට අග්‍ර වලට නේද? නැත්නම් අග කොටසට චුම්බකයේ කෙලවර වලට චුම්බකයේ කෙලවරට තමයි වැඩිපුර ඇලෙන්නේ ආකර්ෂණය වෙන්නේ. පැහැදිලිද දැන් මේ පින්තූරේලු? හරි. එහෙනම් අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. ලියන්න ක්‍රියාකාරකම. ඔව් මේකට දාන්න ඔයාලා ක්‍රියාකාරකම එක. ඊළඟට අපි ලියමු ක්‍රියාකාරකම දෙක. ඔන්න දැන් කරලා බලන්නේ තමයි වැඩිපුර තියෙන්නේ. ඔව් ක්‍රියාකාරකම දෙක. මේ විදිහ මේ දවස්වල කරලා බලන්න පුළුවන් නේද? මේ බඩු ටික හදා ගන්න ඕනේ ඉතින්. චුම්බක ඕන නේද? බල්බ් ඕන, වයර් කැබලි ඕන, වියලි කෝෂ ඕන නේද? ඊට පස්සේ ඇඹුරු කටු ඒ වගේ දේවල් ඕන. ඉතින් මේක තව තව එක 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 විවිධ නිර්මාණ කරන්න පුළුවන්. මේවෙන් විවිධ නිර්මාණ කරන්නත් පුළුවන්. ඕන පොඩි පොඩි යන්ත්‍ර සූත්‍ර හදන්න පුළුවන්. පොඩි වාහන චුම්බක දාලා නේද? ඕන පර්ස් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ චුම්බක වලින් අර ඇරෙනව නේද? ඔයාලා දැකලා අර පර්ස් වල තියෙන පොඩි කාන්තල් කෑල්ලක්. අර වාහන තැනනේ. පර්ස් එක අරින්න වාහන ඒ කාන්දම් කැබලට තමයි තද වෙන්නේ නේද? ඊට පස්සේ චුම්බක තියෙන දේවල් තියෙනවා ගොඩක්. අපේ බෑග් වල තියෙන අත් බෑග් වල දොරවල් වල තියෙනවා. ඒක තමයි. පොත් මේස වල ඒ වාහන දොරවල් වල තියෙනවා. ඒවත් තියෙනවා. විදුලි සීන් එකේද? විදුලි සීන් එකේ. පැන්සල් පෙට්ටි වල. පැන්සල් පෙට්ටි වල තියෙනවා. මේ චුම්බක භාවිතා වන අවස්ථා. ඒ වගේ නිර්මාණයක් ඔයාලට කරන්න පුළුවන්. පිළිබලමයි ඉතින් උත්සාහ කරලා බලන්න. මේ අකඩයක් සවීමට. ඔව්. නේද? පොඩි දේවල් අපිට හදලා බලන්න පුළුවන් චුම්බක යොදාගෙන, බල්බ් යොදාගෙන. නේ? බල්බ් වලින් ඕනනම් පොඩි පොඩි බල්බ් අර LED බල්බ් එහෙම අරගෙන ලස්සන නිර්මාණ කරන්න පුළුවන් බුදු පිළිමයක් ඒ හිස වටේට මේ රැස් වලල්ලක් හදන්න. නේද පුතේ? ඒ වගේ වැඩ කරන්න පුළුවන්. දැන් අපිට ඉස්සර පොඩි කාලේ ওই පාඩම් තිබුණෙත් නෑ. මට මතකයි. ওই වගේ ඉතර පාඩමක් තිබුණේ නෑ මේ පොඩි කාලේ. ඉතින් බල් කඩෙන් ගෙන හැදලා අර රැස් වලින් හදලා මේ බුදුහාමුදුරන්ගේ පින්තූරයක් අරගෙන ඔය පිටිපස්සේ ඒක රැස් වලල්ල දෙන්නේ. එතකොට අර ඒවා නේද? ඒකෙන් අපිට ලොකු සතුටක් ඇති වෙනවා නේද? අත්දැකීමක් ඇති වෙනවා. නැත්තම් අර පොතේම ලියන වැඩ කරලා හරියන්නේ නැහැ. හරි. ඒ වගේ නිර්මාණ මේ ඔයාලා කරන්න පුරුදු වෙන්න. දැන් මේක දාලා තියෙනෙත් ඒක කරන්න. දැන් අපි ඉස්කෝලේදී නම් මේවා කරන්න පුළුවන් බඩු තියෙනවනේ නේද පුතේ? නමුත් දැන් ඔයාලා හොඳ අවස්ථාවක් තියෙනවා. පොතේ මේක අපි ඉගෙනගෙන ගෙදරදී ඊට වඩා දැන් මම කියන දේම නෙවෙයි ඊටත් වඩා හොඳට නේද වැඩිපුර දෙයක් කරන්න බල් 10ක් දල්වන්න. ඒ දැන් අපි ඉඳලා එක බල්බයක් දල්වන්නනේ. බල් 10ක් 8ක් මේ බල් දැලක් හදන්න. හොඳයි. ඔව් ඒ විදිහට
ඒ වැඩ ටික කරන්න. හොඳයි අපි දෙවෙනි එකට යමු. මේකට ගන්න ඕනේ මෙන්න මේවා. අ බෝල්ට් ඇණයක් ඕන. නැත්තම් යකඩ ඇණයක් උනත් හොඳයි. යකඩ ඇණයට වඩා හොඳයි බෝල්ට් ඇණයක් ගන්න. එහෙනම් අපි නෝ මේ වගේ ඕන ඇණයක් ගන්න ඔයාලා. මේක වටේ මෙහෙම තද වෙන්න උතන්න ඕන මේ බෝල්ට් ඇනේ නේද ඒක කම්බි වටේ තුවා තුවාම කාණ්ඩමක් හදනවා ඒක තමයි මේ ළඟින් ළඟින්